Christos palgene samidu vidiri aprakunna පියාණන් වහන්සේගෙන්ද පුත්‍රයාණන් වහන්සේගෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගෙන්ද නාමයෙන් ආමෙන්. අප සම්මිදානන් වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දේවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. උත්තාන සමයේ හතරවන සතියේ සඳුදා දින මේ තුන් දිව්‍යාගය සිදු කරන්නට අපි සුදුස්සන් වන පිණිස මනුෂ්‍ය දුර්වලකමින් අපි අතින් වෙච්ච සෑම සියලු පාපයක්ම සිතින් වචනයෙන් ක්‍රියාවෙන් කරපු පාප ප්‍රස්තාවක්ම අතපසු කිරීමෙන් දැනුවත්කමින් කරන ලද පාපයකටම සම්දන් වහන්සේගේ කමාවයිද සිටිමු. අපට නව ජීවනය දානය කරන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපගේ පව් කමා කරන්නා වූ ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ශ්‍රී රුධිරයෙන් අප පෝෂ්‍ය කරන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමෙන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී පාප ප්‍රතාපේ වැඩි සිටින ලෝකය ඔබගේ පුත්‍රයාණන්ගේ බැගපත් වීමෙන් ඔසවාලුසෙක් වේද? එසේ පාපේ වහල් කමින බහන්සප කලවක් බව විශ්වාස කරමින් ධර්මානන්දයෙන් පිරි ජීවත් වී මොක්ෂානන්දේ කරා පැමිණීමට වරම් දුන මැනව මේකදී අප සම්මිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. අපොස්තුලොන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. විජාතින් විසින්ද දේව වචනේ පිළිගනු ලැබූ බව ජුදෙයාවේ සිටි අපොස්තුළු වරුන්ටත් සහෝදරයන්ටත් ආරංචි විය. පේදුරු ජෙරුසලම්ට ආ කල චර්මච්ඡේදිතයෝ ඔහුට දොස් පවරමින් ඔබ චර්මච්ඡේදිත මිනිසුන් වෙතට ගොස් ඔවුන් සමග කෑම කෑවේ මන්දැයි ඇසුව. එවිට පේදුරු ඒ කාරණය මුල පටන් පිළිවෙලින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කීවේය. මම ජැෆ්ෆා නුවර යාඥා කරමින් සිටියදී ලද සතර කොණින් බැඳුණු මහ රුවලක් වැනි දෙයක් අහසින් පහත් වෙනවා මට දැర్శණීය විය. ඒ මා ළඟටම පැමිණියේය. මා එය සෝදිසියෙන් බැලූ විට පොළවේ සිව්පා උන්ද වන මුර්ගයන්ද උරගයන්ද ආකාශ පක්ෂීන්ද දුටුවෙමි. පේදුරු නැගිට මරා කන්නැයි කියන ශක්තියකුත් මට ඇසුනි. මමද ස්වාමිනි ඒ නම් කළ නොහැකිය අකැප අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටටගෙන නැතැයි කීවෙමි. එහෙත් දෙවන වරටත් අහසින් හඬක් මට කතා කරමින් දෙවියන් වහන්සේ පවිත්‍ර කර දේ පිළිකුල් යයි නොකියන්නැයි කීය. තුන් වරක්ම මෙය සිදුවිය. ඉන් පසු නැවත සියල්ල අහසට ඇදගන්නා ලද්දේය. එවෙලෙහිම සෙසාරියෙන් මා වෙත එවන ලද මිනිසුන් තුන් දෙනෙක් මා විසු නිවස ඉදිරියේහි සිටියේය. ආත්මයන් වහන්සේද සැකයක් නැතිව ඔවුන් සමග යන ලෙස
මට අන කළ සේක. මේ සහෝදරයන් හය දෙනාත් මා සමග ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු විමු. එවිට ඔහු තමාගේ ගෙයින් දේවදූතයා සිටිනු දුටු හැටිත් ජැෆ්ෆාට මිනිසුන් යවා පේදුරු නම් ලත් සීමොන් කැඳවන්න. ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේද ගැලවීම සලසා දෙන පණිවිඩය ඔබට කියා දෙන්නැයි තමාට කී හැටිත් අපට දැන්විය. මා කතා කරන්නට පටන්ගත් කල ශුද්ධාත්මයානෝ මුලදී අප කෙරෙහි පහළ වූසේම ඔවුන් කෙරෙහිත් පහළ වූසේක. එකල ජුවම් බෞතිස්ම කළේ වතුරින්ය. ඔබ බෞතිස්මය ලබන්නේ ශුද්ධාත්මයානයන්ගේයි සමිධානන් වහන්සේ කී වචනය එවිට මට මතක් පිය. එබැවින් ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කර කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීවනාවම දුන්සේක් නම් දෙවියන් වහන්සේ බාධා කිරීමට මම කවරෙක් දැයි කීය. ඔහු ඒ අසා නිහඬ වූව. එසේනම් විජාතින්ටත් දෙවියන් වහන්සේ ජීවිනේ සලසන පසුතැවි සිත් හරවා ගැනීමක් දුන්සේකැයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ ආත්මය පිපාස වන්නේය. ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ ආත්මය පිපාස වන්නේය. දෙවියනි, ගලන දිය දහරට මුවා ලොක්වනසේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත්තේය. දෙවිඳුන් කෙරේ එසේය. ජීවනයේ දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාස වන්නේය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම්ද? පිළිතුර, ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ ආත්මය පිපාස වන්නේය. ඔබ ආලෝකය හා සත්‍ය මට දුන මැනව. එබැවින් මට ඔබේ ශුද්ධ කන්දට ගොස් ඔබේ වාස භවනයට පිවිසීමට හැකිවන්නේය. පිළිතුර, ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ ආත්මය පිපාස වන්නේය. දෙවියනි, මාගේ දෙවියනි, එවිට මම දෙවිඳුන්ගේ පූජාසනය වෙත ගොස් මාගේ තරුණ වියේ ප්‍රීතිය වන ඔබට වීණා වාදනයෙන් තුති පැස්සුම් කරන්නෙමි. පිළිතුර, ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ ආත්මය පිපාස වන්නේය. සුපවාචයනද යහපත් බැඳුළු එඬේරා මම වෙමි. මම මාගේ බැටළුවන් හඳුනමි. ඔහුද මා හඳුනුති. සමිදානෝ වදාරණසේක. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ජොම්තුමාගේ ශුද්ධෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සමිධානනී වහන්සේට මහිමය වේවා. ජෙසු වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන්තැනකින් නැගී පැනෙන්නා සොරෙක්ද
කොල්ල කන්නෙක් දෙවෙයි. එහෙත් දොරටුවේ නැතුළුවන්නා බැටළුවන්ගේ එඬේරාය. දොරටු පාලකයා ඔහුට දොර හරී. බැටළුවෝ ඔහුගේ කටහඬ හඳුනති. ඔහු තමාගේම බැටළුවන්ට නම් කියා හඬගසා උන් පිට ආ විට උන් පෙරටුව යයි. බැටළුවෝ ඔහුගේ කටහඬ හඳුනන බැවින් ඔහු පසුපස්සේ යයි. එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස නොයති. එපමණක් නොව ඔහු වෙතින් පලා යති. මන්දහුන් අමුත්තන්ගේ කටහඬ නාදුරන බැවිනි යයි කීය. තිස්සහන්සේ මේ උපමාව ඔවුන්ට කී නමුත් ඉන් කුමක් අදහස් කළේ දැයි ඔවුන් තේරුම් නොගත්ත. එහෙත් යලිජ්ජේ සුහන්සේ ඔවුන් නමතා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, බැටළුවන්ට දොරටුව මමය. මට පළමුවා සියල්ලෝම සොරුද කොල්ල කන්නෝද වෙති. බැටළුවෝ ඔවුන්ට හැවුම් කන්නු දුන්හ, දොරටුව මමය. මාතුලි යමෙක් ඇතුළුවන්නේද ඔහු ගලවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේය. සොරායන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිස සපුරාම එය ලැබෙන පිණිසයයි කීය. සඳන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ඊයේ දිනේ යහපත් බැටළු එඬේරානන්ගේ ඉරුදින සමරපු අපිට එහා සමගාවීම සුද්ධලියලි පාටයකට ජුවන්තුමාගේ සුවිශේෂී අද අසන්නට ලැබෙනම ප්‍රේමවන්තේනි. සාමාන්‍යයෙන් යහපත් බැටළු වෙඩේරගේ පින්තූරයක් ඔබ දැක තියෙනවද කියලා ඇහුවොත් ඕන කෙනෙක් දැකලා තියෙන්නේ බැටළු පැටියේ කරේ තියාගෙන ඉන්න ජිස්වහන්සේගේ පින්තූරයක්. හරිම පින්තූරයක් මම මේ ළඟදි දැක්කා. ඒක තියෙනවා බැටළු එඬේරත් ලේ පෙරාගෙන පැත්තකට වැටිලා ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තේ වෘකයාත් ලේ පෙරාගෙන පැත්තකට වැටිලා ඉන්නවා. මේක තමයි යහපත් බැටළු එඬේරගේ හරිම ස්වරූපය. කුරුසිය තුල අපි දකින්නේ උන්වහන්සේගේ මේ සැබෑ ජීවමාන ස්වරූපය ප්‍රේමවන්තේනි. දිව්‍ය පූජාව තුල දිව්‍ය සප්‍රසාදය තුල අපි දකින්නේ ජේසුස් වහන්සේගේ මේ සැබෑ ස්වරූපයයි. උන්වහන්සේ කියන බැටළුවන්ට දොරටුව මමයි, මගේ බැටළුවෝ මගේ කටහඬ අඳුනනවා, උන් මගේ පසුපස්සේ එනවා. ජේසුස් වහන්සේ සැබෑ බැටළු එඬේරා. උන්වහන්සේ ගොපල්ලෙක් නම් නෙමෙයි. ගොපල්ලෙක් සාමාන්‍යයෙන් එළුවෝ හරක් දක්වන කෙනෙක්, කෙවිතක් අරගෙන තලතල ගොපටු රැළට පිටිපස්සේ යන්නේ. නමුත් බැටළු රැළියේ තියෙන ලස්සන කියන්නේ එඬේරා ඉස්සරහින් යද්දී බැටළුවෝ ඒ එඬේරාගේ සුවඳ දැනගෙන, එඬේරාගේ කටහඬ අඳුනගෙන එඬේරා පසුපස්සේ යන්නේ. එහෙනම් ඔබේ මගේ ජීවිතය තුළ ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි වෙන අය පසුපස යන කෙනෙක් නෙමෙයි. ජේසු පස්සෙම යන්න, උන්වහන්සේගේ කටහඬට ඇහුම්කන් දෙන්න. ජේසු මගින් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මගේ මේ කැඳවීම තුළ මම වැඩ කරන ආයතනය, පාසල, ස්ථානය තුළ ස්වාමීන් වහන්සේගේ හඬට ඔබ ඇහුම්කන් දෙන්න. එයිට ඔබට උන්වහන්සේගේ සුවඳ ඔබ තුළින් අන් අයට ගෙන යන්නට පුළුවන්. අනිත් අය දැනෙන්නට ඕනේ මෙයා කතෝලිකයෙක්, අනිත් අයට වැඩිය වෙනස් කෙනෙක් කියලා. ඒ ජේසුගේ සුවඳ අනිත් අයට අරන් යන්න. එහෙනම් යහපත් එඬේරා නම් පසුපස්සෙම යන බැටළුවෙක් වන්න. Panuru pili galu menami
සහෝදර සහෝදරියනි, නැගිට සිටින්න මාගේ සහෝබගේ යාගය සර්වබලධාරි දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමත්වත් උතුම්සනාද අපගේ තමන් වහන්සේගේ මුළු සුද්ධ ස්වභාවයෙන් යහපත සඳහාද ඔබගේ හස්වලින් සම්මාන වූ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනිය ඔබහන්සගේ ජනතාව ප්‍රීතියෙන් පුදන මේ පල්ලු පිළිගෙන ඒවා ඔබ පුතුරුන්ගේ අමිල ශ්‍රී රුධිරයේ බවට ශ්‍රී ශරීරයේ බවට පත්වන්නට අපර ජීවනයේ දානය කරන ප්‍රසාදින දන බවට පත්කරන කරුණා කළ මැනව මේකදී අප සම්විධානන් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සම්විධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සම්විධානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතුය වන්නේය. පරිශුද්ධ පියාණනි සිළුබැති සදාතන ජීවමාන දෙවි සම්විධානනි සෑම කලිද සෑම තැනදී තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. ක්‍රිස්තු වහන්සේ වනාහි ලොවේ පෞදුරු කළ සත්‍යමේ අජ බාලකයා නොය. උන්වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ අපගේ මරණය බිඳහලසේක. උන්වහන්සේගේ උත්ථානය හේතු කරගෙන සදාතන ජීවිතයේ උරුමය අපට දානය කළසේක. එහෙන් සුරසේනාවන්ගේ සාදුනාදයට අපගේ ගීතරාවේ කෙරමින් ඔබගේ මහත්ම භාවය අපි දුමෙසේ වර්ණනා කරමු. සුරසේනාවන්ගේ දෙවි සම්විධානෝ සුවිශුද්ධය ආසත් පොළවත් වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා සම්විධානන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. ස්තෝත්‍ර යාගික යදුම සඳහා හැකි කෙනෙක්ම දැනගස්සන්න දිව්‍ය පූජාවේ උතුම්ම ජීවමාන කොටසටයි අපි සහභාගී වන්නේ. පූප මිදිරස එසේ වෙද්දී ඔබේ ජීවිතේ දුක්ඛම් කටළු එකට දාන්න ඒක ජේසුගේ ශ්‍රී ශරීර රුධිරට හැරෙනවා වගේ ජේසු ඔබේ දුක සතුටට ඔබේ රෝගියට සුවය ඔබේ ප්‍රශ්නට විසඳුම දෙනවා කියලා යහපත් දිනේ විශ්වාස කරන්න. එසේ ස්වාමිනිය ඔබහන්සේ සැබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවය උල්පත ඔබහන්සේමය. ඔබගේ ආත්මයානන් අහසින් පදින පිණිමෙන් මෙපඩ රුමත වස්වා මේවා පරිශුද්ධවත් කරන මේ නායදිමු. අපේසේ යදුණියේ මේ පඬුරු අප සම්විධානන් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත වූ මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩා සුඛිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න මක් නිස්සාදයක් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත තුති පුදා සුඛිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක් නිස්සාදයක් මේ අභිනව දනතුද ගිවිස්සුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සම්විධානනි ඔබහන්සේ නැවත වඩින තෙක් ඔබහන්සේගේ ශ්‍රීමණය ප්‍රකාශ කරමු. ඔබහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු.
එහි සමිධානයන් වහන්සගේ මරණ උත්තානිද ස්මරණය කරමින් ජීවනදායක පූපය කරමි දක්කුසලන බඩ පුද කරමු. ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරයට ශිරුර සහභාගි වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබ ලෙස අවනතව අයද සිටිමු. සමිධානයේ නිමුලවේ පැතිර පවත්නා ඔබගේ සාන්ත ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්වයේ ඩේනානන්ද මල්කම් රංජිත් නැමැති අපගේ රජගුරුතුමන්ද සකල පූජක පිරිස සමගම ස්වභාව දයා ගුණයෙන් පරිපූර්ණ වන්ට සලස්සනු මැනව. උත්තානයේ අපේක්ෂාව තුළ මිය ගිය ඔබගේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් පාස්කුලේ තස්ස පහරෙන් නැසී ගිය වැඩිහිටි බාල මහලු සිළුම දූ දරුවන් අපි සිහිපත් කරමු. සමිධානනි ඔබහන්සේගේ ශ්‍රීවත් මණ්ඩලයේ ආලෝකයට වුන් පිළිගත මැනව භාග්‍යවත් දෙවමාතාවන් වන කනිමරියාවන් දෝතුමියගේ දම්පති උවිසුද්දවත් පති උවිසුද්ද ජුසීමරි දුන්ද භාග්‍යවත් අපොස්තුලවරුද ලාංකීය අපොස්තුලවරු සුදුවර ජුසේවාස් පීතුමන්ද සදා කාලයේ සිට ඔබට ප්‍රශංසාව ගෙන දුන් සියලුම ශුද්ධවන්තයන්ද අප නාම සාන්තුවර සුද්ධෝ පේදුරු මුනිතුමන්ද සමග සදා ජීවිතේ සහභාගී වීමට අප සැම සුදුස්සන් කළ මැනව. අපි අත් දෙක වැඳගෙන අපේ නල්ල මත තබා ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන් උතුම්ම නමස්කාරයේදී ගහම්බීර එහෙයියාවට ආමෙන් කියා සමවැදෙමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක් වැඩවස්සන ඔබහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදහටමත් වේවා. අපි නැගිට සිටිමු. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දෙවපදේශයෙන් පුහුණු වී අප ගෙදිනදා භෝජනය දානය කොට අපට වරද කරන අයගේ වැරදි අපි කමා කරන මෙන් අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබහන්සේගේ සීනාමය ආරාධිත වේවා. ඔබහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලෙවෙහිද ඉටු වේවා. අපගේ ඉන්දා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිය කමා කළ මැනව පාප අවස්ථාවලට අසු වීමට නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිධානනී සෙළුම අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අයදිමු. එවිට සිළු කරදරයන්ට මේ සතිය පුරාවට අපි සෑම කෙනෙක්ම සුරක්ෂිත වී අප ගැලුම් කරන යහපත් දෙනේරාණන් නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජයේද බලයේද මහියේද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුඛිය ශ්‍රාවකයන් අමතාව දාලා ජිස් ක්‍රිස්තු සමිධානනී ඔබහන්සේ අපේ පාපයන් නොතක ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබේ කැමැත්ත පරිදිම සභාවට මේ ආගයට සම්බන්ධන සෑම පවුලකටම සෑම කෙනෙක්ටම උත්ථානයේ සාමේද සමගිද දානය කරන්න කරුණා කළ මැනව ඔබහන්සේ සධර්ම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. යහපත් ඉඳීනානන්ගේ උත්ථානයේ සාමය ඔබ සියල්ලන් සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. මේ හිමිදිරි උදෑසන අපි සුහද සිතින් සිනාමුසු මුහුණින් එකිනෙකාට සුහදව උත්තානේ සාමය පතමු. ඔබට සාමය වේවා. බෞවර්ණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ බෞවර්ණ දේව බැඩළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව
ලොවේ පවරණ දේව ප්‍රතිපෝතකයානදී අපට සාමය දුන මැනව. මෙන්න දේව පැටලු පෝතකයානෝ. මෙන යහපත් එඩේරාණන්. මෙන් ඔබේ මගේ පාපය දුරු කරන්නට කෘස්සේ යාග වූ රුදිරේ ගලාගෙවූ ඒ යහපත් එඩේරාණන්. උන්හන්සගේ භෝජනයට ආරාධනා ලත්තෝ භාග්‍යවන්තයෝය. සමිධානී ඔබහන්සේ මාතුළට වඩින්නට මම සුදුසෙක් නොයමි. එහෙත් වචනයක් පමණක් ප්‍රදාන මෙනව. ඊට මාගේ ආත්මය සුව වන්නේය. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වර ප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබගේ ජනකාය දෙස කරුණා බැල්ම හෙළුව මැනව මේ සදාතන අභිරහස්ස මගින් අපට නව ජීවනයේ දානය කළ ඔබගේ දිව්‍ය සප්‍රසාදය තුළින් උත්තානයේ මහිමේ කරාපගෙන ගිය මැනව. මේකෙදී අප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද, ශුදාත්මයාණන් වහන්සේද ඔබ ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. යන්න සාමය රැගෙන යන්න. අලෙලුයා, අලෙලුයා. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අලෙලුයා, අලෙලුයා. අනගීතිකව Jesus, tu mande ser.
සාන්ත කුරුස්සේ අඩයාලමෙන් අපගේ සතුරගෙන පුගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පියාණන් වහන්සේගෙන්ද පුත්‍රයාණන් වහන්සේගෙන්ද සුදත්මැණන් වහන්සේගෙන් නාමෙන් ආමෙන් ජේසු සහභාගී ඔබ සැමට ස්තුතියි සුබ දවසක් ජේසු පිටයි ජේසු පිටයි පියතුමනි